ජලනන්දන පිරිත කිව්වට කමක් නැහැ. ජලනන්දන පිරිතට බලයක් නැහැ. මේ මේ ජලනන්දන පිරිතේ බලය අමිලා ගිනියට තිබුණත් කොඩි වින්න අන්න වින්න බන්ධන නොකැපෙන දෙයක් ජලනන්දන පිරිතේ නැහැ. මහා කලුකලක් ඇතුලේ තිබුණත් ඒ කපන්න පුළුවන්. පිරිත් කියන්නේ අරුව එලවන්න මූ එලවන්න තියෙන බලයක් නෙවෙයි. මිනිස්සුන්ට බොරු කරන්න එපා. මිනිස්සුන්ට නිවැරදි දේ කියලා දෙන්න. පහ සිවුර කරේ දාගෙන ඉන්නවා නිවැරදි දේ කියලා දෙන්න. ඔළුව අවුල් කරගත්ත මනෝ භ්‍රාන්ති තියෙන පිස්සන්ට පිරිත්තුලින් සුව වෙනවා කියලා කියන පිස්සු ගැන වෙනම හොයන්. ජලනන්දන පිරිත. ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නෙවෙයි. ජලනන්දන පිරිත මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම අරගෙන එනකොට අරගෙන ආපු පිරිතක් නෙවෙයි. ජලනන්දන පිරිත එකක් නෙවෙයි තියෙන්නේ. ජලනන්දන පිරිත් අටක් හම්බෙලා තියෙනවා. ඒ ජලනන්දන පිරිතේ පදබන්ධනේ හරි අව්‍යක්තයි. ඒ ජලනන්දන පිරිතේ ව්‍යාකරණයක් නැහැ. දැන් බුදුහාඳුර දේශනා කරන සූත්‍ර තුන. ඒවයි වර්ෂන් කියලා එක එක එනවද? පිටපත් කියලා එක එක එනවද? රතන සූත්‍රයේ මෙතන එකයි අතන එකයි එහෙම එනවද? නැහැ. මේ ජලනන්දන පිරිත එහෙමයි. මේ සූත්‍ර 8ේ තියෙන වෙනස මම මේ කියන්නේ. අපි මිනිස්සු මේව දැනගන්න ඕනනේ. මේ ගුරුකංකාරයෝ අන්තරකාරයෝ මේවා බොරුවට බය කරලා තියෙනවනේ. දැන් සෝඩ නැතුව ගහපුවා වඳුරු කෙනෙක් ඇවිදilla විකාර දොඩවන ඕය දවසක කියනවා නම් චතුවීසති බුද්ධෝ සී කියලා අම්මා අප්පා හදපු එකද දන්නේ නැහැ. මේ තියෙන්නේ පිරිත. චතුවීසති බුද්ධෝ තී. එතකොට සී කියලා එකක් නැහැ. පාරමී ජලයුත්තේහි කියලා මේකේ නේ අරහාඳුරු කියපු විදිහට මේකේ තියෙන පාරමී බලයුත්තේහි එක පිරිතක දෙනවා චතෝ වීසති බුද්ධෝ තී කියලා. තව එකක තියෙනවා චතෝ වීසති බුද්ධෝ සී කියලා. තව පිරිතක තියෙනවා චත්තාරෝ වීසති බුද්ධා කියලා. එතකොට දැන් මොකද්ද හරියක? එක පිටපතක ගාථා හතක් තියෙනවා. තව පිටපතක ගාථා නවයක් තියෙනවා. තව පිටපතක ගාථා අටක් තියෙනවා. තව පිටපත ගාථා 11ක් තියෙනවා. මොකද්ද හරි? පන්සලේ තියෙන ජලනන්දන පිරිත තමයි හරි. පන්සලේ තියෙන මුද්‍රණ දෝෂ සහිත පිරිත් පොතේ තියෙන එක තමයි මන් දන්නේ. ඒක තමයි හරි එක කියලා ඒක අරගෙන ජනමාධ්‍ය වලට කතා කරාම කාගේ ගොංකමද පේන්නේ? කාගේ මෝඩකමද පේන්නේ? මේවා පිළිබඳ පරිණත අධ්‍යනයක් ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොතේ තිබුණ පමණින් පිළිගන්න එපා, තව තව හොයන්න කියලා. ඒකෝර ජලනන්දන පිරිත් අටක් මට හම්බෙලා තියෙනවා. තව මේක මීට වඩා වෙන්නවා. මොකද දැන් පාරමී ජලයුත්තේති කියනවා, පාරමී බලයුත්තේති. දැන් අපි මේවට තේරුම් අදා ගන්නවා. පාරමීතේ ගුණං බලං හෝති කියලා තියෙනවා, පාරමීතේ බලං හෝති කියලා තියෙනවා. ඒක අනිතේක නැහැ. එතකොට මේ පහ ජලනන්දන පිරිත් එකින් එක වෙනස්. එක්කෙනෙකුට එකක් අඩපණ. එයා ඒකමයි ඇත්ත, මේකයි හරි, මේකයි වැරදි කියනවා. ජලනන්දන පිරිතේ ව්‍යාකරණ හොයන්නේ මෝඩයෝ. මොකද ජලනන්දන පිරිතේ ව්‍යාකරණයක් නැහැ. මොකද ජලනන්දන පිරිත කියලා කියන්නේ මේ කලින් හදපු එක කටවහරේ තැන් තැන්වල එක එක්කෙනා හංගගෙන යම් යම් දේවල් කරන. ජලනන්දන පිරිතේට බලයක් නැහැ. ජලනන්දන පිරිත කිව්වට කමක් නැහැ. හැබැයි ඒකේ බලයක් නැහැ. ඒකේ බලයක් පෙන්වන්න බෑ. දැන් සමහර අය කියනවනේ පාරමිතේ ජලං හෝති කියලා. එතකොට ඒගොල්ලෝ හිතනවා ජලය කියලා. පාරමිතේ බලං හෝති කියවා මෙතන කියනවා හිතන පාරමිතා පාරමී බලයුත්තේති කියලා සින්දු පාරමිතා බල පූජිත පූජිත ඕවා ඔක්කොම ඔළුවේ කටවන් කරගෙන මේවට එක එක තේරුම් හදනවා. මේහි තියෙන්නේ බුද්ධ භාෂිතය නෙවෙයි, බෞද්ධ තේරවාදී සම්ප්‍රදායත් නෙවෙයි, බුද්ධාගම මහායාන ඒ ධාරණී යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යාන වගේ දේවල් වල ආභාසයක් ජලනන්දන පිරිතට තිබෙනවා. ජලනන්දන පිරිතේ එක තැනක තියෙනවා ආනන්දෝති මහාතේරං සයනේ බන්ධන විද්වංශන කියලා. එන ඒ වචනයත් සමග කතාවක් ගොඩ නැගිලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට තරුණ යුවතියක් වතුර අදිමින් හිටියා. ඒ යුවතිය සැඩොල් කුලේ කෙනෙක්. ආනන්ද හාමුදුරුව මේ ළමයාගෙන් වතුර ඉල්ලුවා. දුන්නයින් පස්සේ හාමුදුරුවන්ට තිබුණේ පහන සිත, මේ දරුවට මේ කෙල්ලට තිබුණේ පිළිමඳ සිත. එයා ගෙදරට ගිහිල්ලා අම්මට කියනවා, මං අද මෙහෙම ලස්සන තරුණයෙක් දැක්කා, ඒ නිසා මට එයතුම කොහොම හරි විවාහ කරලා දෙන්න කියලා. එතකොට මේ දෙන්න අතර ලොකු සංවාදකින් පස්සේ ඒ අම්මා මන්තරයක් මතුරනවා. පොඩි
චණ්ඩාල මන්තරයක් මතුරනවා මේ ආනන්ද හාමුදුරුව ගෙන්නන්ට අමලේ විමලේ පාණ්ඩරේ ආනන්දතේ ආනන්ද මහා ශ්‍රමණෝ ඔන්න ඔය විදිහට මන්ත්‍රේ කියාගෙන යනවා මේ මන්ත්‍රේ ජප කරනකොට ආනන්ද හාමුදුරුව පන්සලේ ඉඳලා අර රොඩි ගුබ්බෑයමට එනවා රොඩි ගුබ්බෑයමට අහු වෙනවා කියලා පෙනිලා බුදුරජාණන් වහන්සේ මන්ත්‍රයක් මතුරනවා ඒක බුද්ධ මන්ත්‍රය බුදුහාමුදුරුව මන්ත්‍රේ මතුරනකොට අර රොඩි දැහෙන මන්ත්‍රේ කැඩිලා ආනන්ද හාමුදුරුව පන්සලට එනවා එතකොට මේ මේ මේක සිද්ධියක් නෙවෙයි මේක කතාවක් මේක කතාවක් මේක කතාවක් කතාව කියලා කියන්නේ එකක් සිද්ධිය කියන්නේ එකක් දැන් ජාතක පොතේ තියෙන ජාතක කතා ජාතක සිද්ධි නෙවෙයි ජාතක සිද්ධි නෙවෙයි සමහර අය ඒවා බුද්ධ කාලයේ සිද්ධි හැටියට හිතනවා ඒවා කතා මේ කතාව ලිව්වේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලත් මගේ මතකෙ හැටියට 200කට පමණ පසුව ලියවුන පොතක් තියෙනවා දිව්‍ය අවදානේ කියලා බුදුරජාණන් වහන්සේගේ සරණ යන මිනිස්සු ඇති කරන්න කිරීමේ අදහසින් තමයි මේ කතාව ගෙතුනේ එතකොට ඒකත් අසත්‍යයක් ගොතපු කතාවක් දැන් මම මේ කියන කාරණා කිසියම් සිවුරුදාරියෙකුට හරි භික්ෂුවකට හරි කහ කෙනෙකුට හරි කපුවෙකුට හරි ප්‍රශ්නයක් තියෙනම් භික්ෂුවකට එයාට තියෙනවා එයාගේ නිකායක් එයාගේ නිකායේ පාර්ශවයක් ඒ නායක හැමදෙරොත් එක මංගාවට එන්න මම එතකොට එතෙන්ට පැහැදිලි කරලා දෙන්න මොනද බිස්නස් උමනාවක් තියෙන මට ඕනේ ඒක එයා බිස්නස් එක කරගෙන ගිහපු ආවේ මිනිස්සු රවට්ටන උමනාවක් තියෙන එක කරගෙන ගිහපු ආවේ මම මේ පාර පෙන්නන්නේ නිවැරදි උමනම එහෙම නැතුව ගිහි මහත්තයෙකුට තියෙනම් බිස්නස් කාරයක් නම් ඒක බිස්නස් එක කරගෙන යන්න ඉතින් මට මඩ ගැහුවට කමක් නැහැ මම ඒක නැවතත් කියන්නේ මේ ප්‍රශ්නේදී එහෙම කිව්වට මට මඩ ගැහුවා කියලා ජලනන්දන පිරිත බුද්ධ වාසිතයක් වෙනවා නම් මඩ ගන්න ජලනන්දන පිරිතෙන් වැඩ කරන්න පුළුවන් කියලා කෙනෙක් ඉන්නවා නම් එන්න